Alliance Finance. Tata wage maa tanagate gena hitanna one ne. SWRD Bandaranayaka metthumaage diyeniya e wage ma me loke prathama agramaatya wariya wana Sirima Bandaranayaka metthiniyage diyeniya avurudu 17ak api vipakshe inna avasthave apita rajya balaya laba deepu Chandrika Bandaranayaka maathunga metthiniya me pakshayata athi vechcha vinashaya diha balagen inna beruwa එතුමිය තමත් කම්පාවට පසුගිය කාලෙත් පත් වුණු බව අපි දැනගත්තා. එතුමිය අධිකරණ ක්‍රියාවලියකට යොමු වුණා. ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා විදියට කටයුතු කර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ වාර්ණය මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ වාර්ණය අධිකරණයෙන් නොලැබුණත් මම දන්නවා ජනතාවගෙන් ඒ වාර්ණය මීට බොහෝ කාලයකට පෙර ලැබුණු බව අපි දන්නවා. මේ පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සභාපතිතුමා මේ පක්ෂය බාර ගන්නකොට මන්ත්‍රීවරු 140ක්. දැන් අද වෙනකොට ඒ මන්ත්‍රීවරු දෙන්නෙකුට විතර සීමා වෙන මට්ටමට දෙදෙනෙකුට සීමා වෙන මට්ටමකට ගෙන ආ. ඒ වගේම සංවිධායකවරු ඉතාමත් හොඳ සංවිධායකවරු විශාල පිරිසක් ඉවත් කරනවා. ඉවත් කර ප්‍රමාණය සංවිධායකවරුන් 500කටවත් එහා විතර ප්‍රමාණයක් ඉවත් කරන්නේ. ඒ දිගටම සංවිධායකවරයෙකුට කටයුතු කරන්න බැරි වෙනවා. ඒ වගේම විවිධ කට්ටිය මේ පක්ෂයට කවදාවත් නැති විදියට මේ පක්ෂයට කිසිම උරුමයක් නැති ඒ වගේම එක පැත්තෙන් බැලුවොත් රාජ්‍යාධිකාරයන් පවා මේ පක්ෂයට ගෙන එන්න කටයුතු කරා විවිධ තනතුරු ලබා දෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි අවසානයේ මේ පිපිරීම ඇති වෙන්නේ. ඒ අනුව මේ ඇති වෙච්ච ඛේදවාචකය දිහා බලාගෙන ඉන්න බැරි නිසාම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මේ පක්ෂයේ විනාශය වළක්වා ගැනීම සඳහා තමයි අධිකරණයේ පිහිට පැතුනේ. අධිකරණයේ පිට පැත්තේ දැන් අපිට මේ පක්ෂයේ වෙනුවෙන් සම්දාන ගොඩනගන්න අවස්ථා බොහොමයක් තිබුණා. ඒ අවස්ථා සියල්ලම මගහැරිය පක්ෂයේ සභාපතිතුමා විසින් මේ අපි කවුරුවත් නෙමෙයි. අපි ඒක සම්පූර්ණ එකඟතාවය ලබා දුන්නා. නමුත් අපි ගොඩනගන්න හැදුව සම්දානේ එන්න ඉඳපු മന്ത്രിවරුවත් පක්ෂයේ නායකයවත් කැමති වුණේ නැහැ එතුමා නායකත්ව මණ්ඩලයට ගන්න. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අවසාන ප්‍රතිඵලයේ විදිහට ඒ සම්දානේ ගොඩනගන අවස්ථාවත් අහිමි වුණා ඒ වෙලාවේ. ඒ වගේම මේ පක්ෂයට බොහෝ පිරිසක් එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න වෙලාවක ඒක අධෛර්ය කරන්න තමයි එදා ඒ සිදුවීම අපි අයින් කරන සිදුවීම සිදුවෙන්නේ. ඒ ප්‍රතිඵලය විදිහට තමයි දැන් මේ පක්ෂය අද දැන් අපි මේ පක්ෂ මූලස්ථානට ආවා. අපි ඒ සියලු කාර්ය මණ්ඩල නැගුණා. අපිට කාගෙන්වත් පලි ගන්න උමනාවක් නැහැ. අපි ඇයට කිව්වේ පක්ෂය වෙනුවෙන් වැඩ කරා. පුද්ගලය වෙනුවෙන් නෙමෙයි පක්ෂය අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්න. ඒ වගේම තමයි අපි මේ පක්ෂයට ආවට පස්සේ අපි අද වෘත්තීය සමිති ෂණිකව සම්බන්ධ වෙච්ච කණ්ඩායම අපි මුණ ගැහුණා. අපි ඇයටත් කිව්ව වෘත්තීය සමිති ශක්තිමත් කරගෙන වැඩ පිළිවෙල ඉස්සරහට ගෙනියන්න. අපි ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව. ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන මේ සියලුම කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න. මෙතන ඉදිරියේදී කොහොමද නායකයෝ පත් වෙන්නේ, නායකත්වය මොකද්ද වෙන්නේ, ඒවා පිළිබඳව ඔබට කුතුහලයක් ඇති ඒවා ඉදිරි කාලයේදී ඒ විසඳීම් ටික ලැබේ. ඒ විසඳීම් ටික ලැබේ. ඊට පස්සේ අපිට හොඳ ශක්තිමත් පක්ෂයක් බවට මේ පක්ෂයට තමයි ඕනම කෙනෙක් එන්න කැමති. අද පාර්ලිමේන්තුවේ ඉන්න හොඳ කණ්ඩායම මේ ඒගොල්ලන්ගේ මහගෙදර මෙතන. ඒගොල්ල කැමති වෙනවා මෙතනට එන්න. අපි හොඳ වැඩපිළිවෙලක් හදලා ඉදිරිපත් කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපි මේ පක්ෂයේ කිසිම පක්ෂයකට තව හේතු කරන්න සූදානමක් නැහැ. ඒ වගේ විවිධ ප්‍රචාර ගෙනියන විවිධ දේවල් කියනවා තමයි. නමුත් අපි එහෙම කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මං හිතනවා මේක අපිට ජයග්‍රාහී මාවත ගෙනියන පක්ෂයේ බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.